පුරාවිද්‍යාඥයන්ට ඉතිහාසඥයන්ට ඒ වගේම විද්‍යාඥයන්ට විස්තර කරගන්න බැරි අරුම් පුදුම ඓතිහාසික නිර්මාණ ලෝකේ පුරාවට තියෙනවා මේ නිර්මාණ වලින් අපිට පෙන්වුම් කරන්නේ අතීතයේ ඉතා දියුණු තාක්ෂණයක් තිබුණු මානව ශිෂ්ටාචාර ජීවත් වෙලා තියෙනවා කියන එක මේ සඳහා උදාහරණ විදිහට ඉතා සූක්ෂමව කපන ලද හා විදින ලද පාෂාණ කුට්ටි පෙන්වලා දෙන්න පුළුවන් ඒ වගේම ගල් කුට්ටි වලින් නිර්මාණය කරන ලද මේ බැමි බිත්ති හා විශාල ප්‍රාකාර දිහා බලන්න මේ පුදුමාකාර නිර්මාණ අපිට පෙන්වලා දෙන්නේ මේ පැරණි මානව ශිෂ්ටාචාර සතු වෙලා තිබුණ දියුණු තාක්ෂණයයි මේ විතරක් නෙමෙයි මොවුන් නිර්මාණය කරන ලද ශෛලමය කලාකෘතිත් මේ සඳහා හොඳම උදාහරණයක් පුරාණ ඊජිප්තු වාසීන් නිර්මාණය කරලා තියෙන මේ ගල් ප්‍රතිමා දිහා බලන්න මේ නිර්මාණවල සමමිතිය හා ප්‍රමාණයට නිවැරදිව අනුකූල විදිහට අංගයන් නිර්මාණය කරලා තියෙන ආකාරය ඒ වගේම ඉතා පරිපූර්ණ විදිහට මේ නිර්මාණ සිද්ධ කරලා තියෙන ආකාරය ඇත්තටම පුදුමාකාරයි බැලු බැල්මටම පේනව නේද ඉතා දියුණු තාක්ෂණයක් සහිත උපකරණ මේ සඳහා යොදාගෙන තියෙනවා කියලා නමුත් මේ ගැන ප්‍රධාන ධාරාවේ පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් නම් කියන්නේ වෙනම කතාවක් ඔවුන් කියන්නේ මේ නිර්මාණ සිද්ධ කරපු පුද්ගලයන් මේ සඳහා යොදාගෙන තියෙන තඹ හා ලෝකඩ වලින් නිර්මාණය කරන ලද ප්‍රාථමික උපකරණ කියලා. ලෝකඩ හා තඹ වලින් නිර්මාණය කරන ලද ගල් කටු වගේ උපකරණ. නමුත් මේ නිර්මාණ සිද්ධ කරලා තියෙන ආකාරය දිහා බලද්දී මේ පැහැදිලි කිරීම කොච්චරක් ප්‍රායෝගිකද කියලා හිතෙනවා. මේ නිර්මාණවල සමමිතිය ඇත්තටම අති විශිෂ්ටයි. අවුරුදු දහස් ගණනකට කලින් නයිල් ගංගා ඉවුරු ජීවත් වුණ මේ ශිෂ්ටාචාර සතුව ඉතා දියුණු තාක්ෂණයක් තිබිලා තියෙනවා. මේ ආකාරයේ විශිෂ්ට නිර්මාණ තියෙන්නේ ඊජිප්තුවේ විතරක් නෙමෙයි ලෝකේ පුරාවට තියෙන තවත් ස්ථානවල මේ වගේ අරුම් පුදුම නිර්මාණ තියෙනවා සමහර ප්‍රතිමා හා නිර්මාණ සිද්ධ කරලා තියෙන්නේ පිහිටි ගල හාරලා මේ නිර්මාණ කලාත්මකව ඉතා සූක්ෂම විදියට හා අලංකාර විදියට සිද්ධ කරලා තියෙන ආකාරය ඇත්තටම පුදුමාකාරයි අනිවාර්යයෙන්ම මේ සඳහා ඉතා දියුණු තාක්ෂණික උපකරණ භාවිතා කරලා තියෙනවා මේ සඳහා හොඳම උදාහරණය අපේ අසල්වැසියා ඉන්දියාව ඉන්දියාවේ තියෙන පැරණි Hindu දේවාල හා මේ දේවාල ඇතුලේ තියෙන ප්‍රතිමා ඒ වගේම වෙනත් නිර්මාණ සිද්ධ කරලා තියෙන්නේ ඉතා සූක්ෂම තාක්ෂණයක් භාවිතා කරලා ඒ වගේම ඉතා දැකුම් කළු ආකාරයට මේ නිර්මාණ සිද්ධ කරලා තියෙනවා නූතන කාලේ අපිට උනත් මේ නිර්මාණ නැවතත් සිද්ධ කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නාර්ථයක් ඉතුරු වෙනවා උදාහරණයක් විදිහට එල්ලෝරා ගුහා පන්තියට ආසන්නයෙන් තියෙන මේ කෛලාශ දේවාලය දිහා බලන්න පිහිටි ගලක් ඇතුළට හාරලා නිර්මාණය කරලා තියෙන මේ දේවාලයේ සියලුම දේවල් නිර්මාණය කරලා තියෙන්නේ එකම එහෙම නැත්නම් තනි ගලකින් පුදුම හිතෙනවා නේද අපි මේ ගැන වැඩි විස්තර වෙනම කොටසකින් කතා කරමු තවත් හොඳම උදාහරණයක් තමයි ඉන්දියාවේ Hindu දේවාලවල තියෙන මේ ගල් කණු මේ ගල් කණු නිර්මාණය කරලා තියෙන ආකාරය දිහා බලන්න බොහෝ දෙනා විශ්වාස කරන්නේ ලේත් මැෂින් එකක් භාවිත කරලා මේ ගල් කණු නිර්මාණය කරලා තියෙනවා කියලා බලන්න කොච්චර සූක්ෂම හා සුමට විදිහට මේ නිර්මාණ සිද්ධ කරලා තියෙනවද කියලා බලන්න මේ ටොන් ගණනාවක් බර ගල් පෙට්ටකම් හා ඒවල පියන් නිර්මාණය කරලා තියෙන ආකාරය කොහොමද මේ නිර්මාණ සිද්ධ කරලා තියෙන්නේ ඇත්තටම ලෝකඩ හෝ තඹ ගල් කටු භාවිත කරලා මේ වගේ නිර්මාණ සිද්ධ කරන්න පුළුවන්ද ඉන්දියාවේ වගේම ඊජිප්තුවේ මේ ස්ථාන නිරීක්ෂණය කරපු පුරාවිද්‍යාඥයන් ගවේෂකයන් ඒ වගේ මේ විෂයන් සම්බන්ධ විශේෂඥයන් සඳහන් කරලා තියෙනවා මේ බසාල්ට් ජිප්සන් හා ග්‍රැනයිට් වගේ ඉතා දෘඩ පාෂාණ වලින් නිර්මාණය කරන ලද මේ නිර්මාණ යම් කිසි ආකාරයක දියුණු තාක්ෂණයක් සහිත විශාල ලේත් උපකරණ භාවිත කරලා නිර්මාණය කරලා තියෙනවා කියලා හිතලා බලන්න මේ විශාල ලේත් උපකරණයක් නිර්මාණය කරන්න ඒව භාවිත කරලා මේ විශාල ගල් නිර්මාණ සිද්ධ කරන්න මොන වගේ දියුණු තාක්ෂණයක් ඔවුන්ට තියෙන්නේ නැද්ද ඊජිප්තුවේ තියෙන පුරාවස්තු වල විතරක් නෙමෙයි මේ වගේ යාන්ත්‍රික උපකරණ භාවිත කරලා තියෙනවා කියලා සාධක පෙන්නුම් කරන්නේ. ලෝකේ පුරාවට මේ වගේ තවත් නිර්මාණ තියෙනවා. නමුත් අවාසනාවකට මේ ගැන වැඩිදුර විස්තර හොයලා බලන්න ඕන පුද්ගලයන්ම මේ ගැන හොයන එක බැහැර කරලා ඉන්නවා. ඉන්දියාවේ Hindu දේවාල, පේරු, මෝල්ටා, පුමාපුංගු, ගීසා සංකීර්ණේ බසාල් පාෂාණ වලින් නිර්මාණය කරන ලද පොළව හා ඊජිප්තුවේ වෙනත් ස්ථාන මේ ආකාරයේ විස්තර සහිත ලයිස්තුවක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. මේ ස්ථාන හැම එකකින්ම පෙන්වලා දෙන්න පුළුවන් සාධක තමයි ඉතා දියුණු තාක්ෂණික උපකරණ භාවිතා කරලා තියෙනවා කියන එක. ඉතා වේගයෙන් කැරකෙන තලයක් සහිත උපකරණ මේ පාෂාණ කැපීම සඳහා යොදාගෙන තියෙනවා කියලා පැහැදිලිවම පෙන්වලා දෙන්න පුළුවන්. මේ සාධක ප්‍රධාන ධාරාවේ විශේෂඥයන් දැකලා තිබුණාට ඔවුන් ඒවා මගහැරලා තියෙන ආකාරයේ ඇත්තටම ප්‍රශ්නාර්ථයක් ඇති කරනවා. අතීතයේ ඉතා දියුණු තාක්ෂණයක් තිබුණු මානව ශිෂ්ටාචාර පැවතිලා තියෙනවා. අපි ඉදිරියේම සාක්ෂි සාධකත් තියෙනවා. නමුත් අවාසනාවකට මේ ගැන හොයන්නේ ඉතා සුළු පිරිසක්. මම කොටස් ගණනාවකින් ඔයාලට පෙන්නුවා අතීතයේ ඉතා දියුණු තාක්ෂණයක් තිබුණු මානව ශිෂ්ටාචාර ලෝකේ පුරාවට පැවතිලා තිබිලා තියෙනවා කියලා. මේ දේවල් දකිද්දි ලොකු කුතුහලයක් ඇති වෙනවා. ඒ වගේම අපි දන්න අපිට උගන්වලා තියෙන අපේ මානව ඉතිහාසය ගැන අපිට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා.
अतरम प्रधान धाराव की प्राथमिक ताक्षण भाविता के अतीत शिष्टाचार मे निर्माण सिद्धक विश्वास मे निर्माण इता सूक्ष्म निर्माण के आकार अतरम पुदुम मे आकार निर्माण सलसुम के आकार अमुद्रव्युदागन तीन आकार समारावस्थाव नूतन काले अपेताक्षिण अभिभवायन नूतन काले ताक्षणिक दीवनोट रोमन हा ग्रीक शिष्टाचार ताक्षणिक स्वयगनिबली विशाल बलपैमक सिद्धवेला गृह निर्माण शिल्पे हा विशेषम अदहास पसर दहस गणनावक आरक्षा वेला तीन मे वगे पुदुमाकार निर्माण क्रमयक्तमाय मे बहुकोणास्त्राकार गल्कुट्टिय दागिन निर्माण सिद्ध करला तीन आकारे मे संधा उदाहरण लोके पुरा विविध रटवल्लिन पेन्नल देन्न पुलुवन् दकुणु अमेरिकाव ईजिप्तुव जपाने ग्रीसिय इंदियाव एवगेम लोकेन हुदकला वेला तीन पास्कु दूपेतेत मे आकारे बहुकोणास्त्राकार गल्कुट्टिय दागिन सिद्ध करपु निर्माण तीन मे निर्माण संधा युदागन तीन भौगोनाश्राकार गल्कुट्टी अच्छुमगे निर्माण गल्कुट्टी गेला विशाल प्रश्न अतिवेन उदाहरण मे सक्से ह्यूमान निर्माण तीन विशाल प्राकार दिया बलन किसीमाकार बदाम युदागन टोन गणना अकबर गल्कुट्टी इकमते गलपल तीला मे निर्माण सिद्ध कल्लतीन आकार बलन पुरा विद्याज्ञंट इतिहासाज्ञंट प्रश्नार्थ्यति कल्लतीन मे विशाल गल्कुट्टी इकमतेक तीला सिद्ध कल्लद निर्माण बसर दहास गणना वक्काराक्षा वेलतीन ये विविध काल सीमावलैतून विशाल भूमिकांपावल्ट पवा ओरुत्तु दीला मे निर्माण आरक्षा वेलतीन मे निर्माण वेलिम पेनल दिन्ने निवेदि पाषाण कलस्किरी धनुमखा दीवनु ताक्षण्यकमगि अत्पत्कर्गन्न पुलुवन् विस्मय जनक मानव शिष्टाचारयक तिबुन हेकियावन् गेनयि ताम किसीम केनेक्ट मे निर्माण गेन निवेदि पहेदिलि किरीमक् करगन्न बेरि वेला तियेनवा कौद मेवा निर्माणय करे अत्तरम मे निर्माण कोच्चरक् पन्नयिद नूतन काले मे वगे निर्माण सिद्ध करन्न उत्साह करत् मे आसन्नयटवत् समान वेन निर्माण सिद्ध करन्न बेरि वेला तियेनवा अत्तरम मे निर्माण दिहा बलद्दि पुदुम हितेनवा नेद ऐ लोके पुरावट तीन मे वगे निर्माण गेन प्रधान धारा विसिन नोसलका हेरला तियेन्नि ऐ मे वगे दीवनु ताक्षणयक तिब्ब शिष्टाचार गेन होयला बलनेक मग हेरला तियेन्नि प्राथमिक ताक्षणयक तिबुन शिष्टाचार विदिर हंदुन्नल देन्न उत्साह करन मानव शिष्टाचार मे निर्माण सिद्ध करा कियन्नि कोहोमद नमुत मे निर्माण सिद्ध करन लद मानव शिष्टाचार अत्तरमिता दीवनु ताक्षणयक तिबुन पिरिसक् कियला बेलू बेल्मटम पेनो प्रधान धारा विसी निर्माण करन लद मानव इतिहास अभियोग साधक मगहर लान उत्साह ओंगे दर्शन नोगलपेन साधक ओन बेहर दान प्रायोगिक नोवन तारक पवायुदागन ऐन मे आकार अपिट एत हंगन हदन अपिट ऐतिनो अपे इतिहास मुनवगे का दन गन मे निर्माण के प्रधान धारा विसिंकन पेहद्री किरीम एतरम प्रमाणोत्म दिनेद मे ऐतिहासिक निर्माण तम अपे अतीत मुतुन मित्तन तोरतुर धनगान ओन अपीट इतर कल दील हिंती नटिना दायाद मे वगेन निशियाकार निवेदि एवगे विनिविध भाव की युत सोयाबली मल बल नोने मेवा वलिनेद अपीट अपे एत्त मानव इतिहास गेन होयल बल पुलवा ऐ मे वगे पुदुमाकार देवल गेन अपीट इस्कोले उगन्नी नेत्ते प्रधान माध्य पेन्नी नेत्ते निकमट हितल बलन एकेक पुद्गलियोगेन गेन ओपाधूप कथा करन वेड सटहन वलट वडा सतीकट एक पारक हरि मे वगे स्थान गेन निर्माण गेन कील देन वेड सटहन पेन्नुवनम कोच्चर वटिनोद वासनावट अपि पोडि काले मे वगे वेड सटहन अपि दक्का ए वलिन देवल इगेन गत्ता नमुत ईलंग परंपराव गेन अपिट हिम सतुटु वेन्न पुलुवन्द एयालट मुनद दकिन्न तियेन्नि एक रटक तीन ऐतिहासिक स्थान गेन निर्माण गेन एहेम नत्ता इतिहास गेन विताराक होयला बलन्न पुरुदु वेन्न एपा अपिट कावत अभिभावयन्न तरंगयक् नै කවුරුවත් උසස් කියලා නැහැ. ඒ වගේම පහත් කියලා නැහැ. අපි හැමෝම මිනිස්සුයෝ. රට ගැන අභිමානයක් ඇති කරගන්න. රටේ ඉතිහාසය ගැන අභිමානයක් ඇති කරගන්න. හැබැයි මේ අභිමානය අනිත් පුද්ගලයන්ට බාධා කරන්න යොදා ගන්න එපා. අපේ ලංකාව කියන්නේ ලෝකේ තියෙන රටවල් ගොඩකින් එක රටක් විතරයි. අපේ රටේ වගේම ලෝකේ අනිත් රටවල් වලත් ඉතිහාසයක්, සංස්කෘතියක්, විවිධ විශ්වාස, ජන ප්‍රවාද, ඒ වගේම ඓතිහාසික ස්ථාන හා මානවය විසින් නිර්මාණය කරන ලද පුදුමාකාර ස්ථාන පිහිටලා තියෙනවා. ඒ දේවල් ගැනත් හොයලා බලන්න. පුළුවන් නම් බලන්න යන්න. මේ වගේ තැන්වලට ගින් ෆොටෝ එකක් අරන් සමාජ මාධ්‍යයේ දාන එකට වඩා එහා දෙයක් ඔයාලට කරන්න පුළුවන්. යන්න කලින් ඒ ස්ථාන ගැන විස්තර හොයලා බලන්න. සමහර විට එතකොට ඔයාලට ඒ ස්ථානෙම තවත් නොදන්නා තොරතුරු, ඒ වගේම නොදකපු දේවල් බලා ගන්න පුළුවන් වෙයි. ඔයාලා ඒ තැන් ගැන කලින් දැකපු කෝණයත් වෙනස් වෙයි. Feeling awesome කියලා කැප්චර් එකක් දානවට වඩා ඒ ස්ථාන ගැන විස්තරයක් දැම්මම බලන වෙන කෙනෙකුටත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ඒ ස්ථාන ආරක්ෂා කරගන්න. ඒ ස්ථාන වලට කිසිම ආකාරයේ හානියක් කරන්න එපා. අපේ මුතුන් මිත්තෝ මේ ස්ථාන ආරක්ෂා කරපු නිසා තමයි අද අපිට බලන්න ඉතුරු වෙලා තියෙන්නේ. අද අපි මේ දේවල් ආරක්ෂා කරොත් තමයි අනාගත පරම්පරාවලට මේ දේවල් දකින්න පුළුවන් වෙන්නේ. සමාජයේ තියෙන රැලි වලට අහු වෙන්න එපා. තමන්ගේ ආකල්ප තමන් හිතලම වෙනස් කරගන්න.
ඔයාලා තව තොරතුරු හොයලා බලන්න මේ වගේ දේවල් ගැන. ඔයාලට මීට වඩා තොරතුරු හොයා ගන්න පුළුවන් වෙයි. අනිවාර්යයෙන්ම අන්තර්ජාලය ඔයාලා ගත කරන වෙලාව මේ වගේ දේකටත් යොමු කරන්න. ඒක විනෝදාංශයක් කරගන්න. අලුත් දේවල් ගැන ඉගෙන ගන්න. ඉගෙන ගන්න දේවල් අනිත් අයටත් කියලා දෙන්න. අනිවාර්යයෙන්ම ඔයාලගේ මේ ගැන අදහසත් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ channel එක ගැන තියෙන අදහස් හා යෝජනාත් කමෙන්ට් කරන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම අනිත් අයටත් දැනගන්න ෂෙයා කරන්න. අනිවාර්යයෙන්ම subscribe කරන්න. තවත් කොටසකින් අපි හම්බෙමු. ඔයාලට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම භෞතික.